එලයින්ස් ෆිනෑන්ස් සමගමේ විදේශ මුදල් ප්‍රේෂණ සේවාව පසුගියදා ආරම්භ කෙරුණා. ඒ වෙනුවෙන් සමාරම්භක උත්සවය පැවැත්වුණේ රාජගිරිය පිහිටි එම ආයතන ශ්‍රවණාගාරයේදී. එලයින්ස් ෆිනෑන්ස් සමගම තම මූල්‍ය සේවාව තවදුරටත් වර්ධනය කරගනිමින් AFC රෙමිටන්ස් නමින් විදේශ මුදල් ප්‍රේෂණ සේවාවට පිවිසුණා. ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම AFC ශාඛාවන්ගෙන් වෙස්ටර්න් යුනියන් මනිග්‍රෑම් සහ රියා යන සන්නාමයන් ඔස්සේ පාරිභෝගිකයන් හට විදේශ මුදල් ප්‍රේෂණ සේවාවන් ලබාගත හැකි වෙනවා. AFC සහ MMBL සමගම අතර මේ වෙනුවෙන් ගිවිසුම් ගතවීමක්ද මෙහිදී සිදු වුණා. මේ සඳහා එම සමගමේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් එක්ව සිටියා. සමුද්‍රීය පරිසර අධිකාරිය බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා ආයතනය හා එක්ව සංවිධානය කළ අපේ වෙරළට ජීවය ව්‍යාපෘතියට සහයෝගය ලබා දීම අරමුණු කරගනිමින් විශේෂ ව්‍යාපෘතියක් පසුගියදා පැවැත්වුණා. ඒ අනුව බේරුවල මීටර 600ක වෙරළ තීරය පොලිතීන් වලින් තොර කලාපයක් බවට පත් කිරීමට කටයුතු කළා. ලංකා බැංකුව සහ බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා ආයතනය මෙම සමාජ සේවා කටයුත්ත සංවිධානය කර තිබුණා. අපේ වෙරළට ජීවය ව්‍යාපෘතියේ අරමුණ දිවයින වටා වෙරළ තීරය කැලිකසල හා පොලිතීන් වලින් තොර ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාමයි. බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා ආයතනයේ සමාරම්භ කහවුල්කරුවෙක් වන ලංකා බැංකුව මෙරට සමුද්‍රීය පරිසර පද්ධතියේ අරමුණ වෙනුවෙන් දීර්ඝ කාලයක පටන් ව්‍යාපෘති රැසකට තම දායකත්වය ලබා දී තිබෙනවා. මෙම වැඩසටහන දිවයින පුරා වෙරළ තීරයන් තුල ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ලංකා බැංකුවේ කළමනාකරු රසල් ෆොන්සේකා මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය මේ සඳහා එක්ව සිටියා. ජාතික ලොතරැයි මණ්ඩලයේ තවත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 30 දෙනෙකුට මුදල් ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදු කෙරුණා. රුපියල් 2,92 ලක්ෂයක වටිනාකමකින් යුත් චෙක්පත් පිරිනැමීම සහ සිංගප්පූරු සවර හිමිකරගත් 4 දෙනෙකු වෙනුවෙන් ත්‍යාග ලබා දීම සිදු කෙරුණේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී. චෙක්පත් පිරිනැමීමේ අවස්ථාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චාමර යාපා අභිවර්ධන, සාමාන්‍ය අධිකාරී නීතිඥ හසිනි ජයසේකර යන මහත්මීන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වය මේ සඳහා එක්ව සිටියා. ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා 6, මෙගා මිලියන්, මහජන සම්පත, ලක්කි 7, ගොවිසත සහ හඳහන යන ලොතරැයිපත් වෙනුවෙන් මෙම ජයග්‍රහණ පිරිනැමීම සිදු වුණා.